මේ යුද හමුදාවට කරන්නට බැරි දෙයක් නැත. මේ යුද හමුදාව දැන් අපි නිදහස ලැබිලා අවුරුදු 70 තුරදී. අවුරුදු 70 යුද්ධයේ කවුරු ජීවිත ගන්න බැරි කරන ඒකේප යුද්ධයේ අපි අවසන් කරලා මේ ලෝකයට පාඩම් ගන්නවා තියෙනවා. ඊට පස්සේ පසුගිය අවුරුදු 10 තුරදී අපි යම්කිසි ප්‍රමාණයක ප්‍රජායි පීස් එහෙම නැත්නම් කඩවුණු සාමයක් අපි භුක්ති විඳා. අවසානකට වගේ යම් යම් හේතු උඩ පසුගිය අප්‍රේල් මාසයේ දෙරටේ සිදුවීමක් සිදු වුණා. ඒ සිදුවීම 21 වෙනිදා. නමුත් 26 වෙනිදා තමයි. 15 වෙනිදා අපේ යුද හමුදාව ප්‍රමුඛ නායක හමුදාව ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එකතු වෙලා අපිට පුළුවන් වෙනවා මේ රට නැවත සාමය ලබා දෙන්න. මේ මාසේ 13 වෙනිදා කුලියාපිටිය ප්‍රදේශයේ සිදු වෙන්නේ වෙනත් යමක්. මාය ආරක්ෂාව හැටියට සඳහන් කරන්නේ නැහැ ඒ දේශපාලකත්වයක්. උදාමදාපතිතුමා ප්‍රකාශ කරන්නේ ආරක්ෂා පිළිබඳ නෙමෙයි ගැටලුව තිබෙන්නේ වෙනත් ගැටලුවක්. ආරක්ෂා සතීමට හමුදාවන් ප්‍රමුඛත්වය ගන්නවා. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරලා තිබෙනවා. මා ජනතාවගේ සහයෝගය අනුව අපිට කරන්න පුළුවන්. එම නිසා උදාමදාව තව තවත් මෙවැනි ක්‍රියාමාර්ගවල ආරක්ෂාවට අමතර ඉදීමට බලාපොරොත්තු වෙනවා. මා උදාමදාව කිව්වට පසු මා උදාමදාව කොටස් තුනකට බෙදුවා. ඒ සමහරෙක් බොහෝ දෙනෙක් දන්නේ නැති වෙයි. කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ තුනෙන් එකක් යුද්ධය සඳහා සූදානම් වී. බඩ පිරිස්සෙන් තුනෙන් එකක් ප්‍රමාණවත් වෙනවා මේ අවධියේදී රටේ ආරක්ෂණ සඳහා යොදවන්නට. ඉතුරු තුනෙන් එක රටේ සංවර්ධන සඳහා යොදවන්න. බලන්න නොදන්නවා වුණා අපි මේ රට කෘෂිකාර්මික රටක් හැටියට ඒ දියුණු කිරීම සඳහා මේ වන විට සිරිසර පිවිසුම කියලා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැව් 560ක් නඩත්තු සංස්කරණය කරනවා. රජකාලෙන් පස්සේ නැවතම වැව් ප්‍රසංසය කරන්නේ මේ කාලේදී. අපි පොළොන්නර දිස්ත්‍රික්කයේ වැව් 214ක් අපි ප්‍රසංස්කරණය කරනවා. ඉදහමදා මුන්නා මුන්රාජුල එහෙම නැත්නම් වෙල්ලස්ස වැව් ලක්ෂය නැවත එහෙම නැත්නම් වෙල්ලස්ස එහෙම කුඹුරු ලක්ෂය නැවත වෙනතකට අපි ඒ කුඩා වැව් මධ්‍යම ප්‍රමාණය වැව් ලක්ෂය පසුගිය කාලේ පටන් අරගෙන ඉදිරිදී කිරීමට බලාපොරොත්තු වෙනවා. එවගේම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දමුදාවේ ශක්තිය වන උදාස නායක හමුදාවේ සහයෝගය ලබාගෙන මේ ජනතාවට දිය හැකි දෙයක් දෙන්න. ඉතුරු තුනෙන් එකෙන් තමයි යුද හමුදාව පරිපාලනය කරන්නේ. තුනෙන් එකක් යුද සූදානම් වෙලා ඉන්නවා. තුනෙන් එකක් අපි සංවර්ධනය යොදවනවා. තුනෙන් එකක් පරිපාලන සිදු කරනවා. ඒ වගේම ක්‍රීඩා ශිෂ්ටය ගන්න ඕනේ. මේ වෙනකොට යුද හමුදාවේ මා සතුටින් ප්‍රකාශ කරන්නේ මම තමයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තේරුම් එරින් කොම්පි සභාපති. ක්‍රිකට් ක්‍රීඩාව හැර. ඒකත් මම කියනවා. අනිත් ක්‍රීඩාවලදී මේ වෙනකොට 369 දෙනෙක් ශ්‍රී ලංකා යුද හමුදා නියෝජනය කරනවා. ඔබ දන්නේ නැතුනට මේ ගිහිල්ලා පරක්කම් ලබා ගන්න බොහෝ දෙනෙක් යුද හමුදා නියෝජනය කරන අයවරු. මම සඳහන් කරන්න ඉතාම සන්තෝෂයෙන් මේ තරම් විශේෂ බලයක් මේ තරම් ශක්තියක් මේ ලංකාවේ විඳාගත නැහැ. ඔවුන්ට තියෙන්නේ විනය සහ කැපවීම. මගේ සහෝදර වෛද්‍යතුමා ප්‍රකාශ කළා එරටදී තත්ත්වය ගැන බැලුවම අද මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මේ වෙනකොට මුස්ලිම් ජාතිකයන් 700ක් රාජකාරී කරා. ක්‍රිස්තියානි ආගමට අයිති 1600ක් තිබෙනවා. 200ක් පමණ ඉන්නවා මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හින්දු ආගමිකයින්. ඒ මොකද අපි යාපනයේ ඉල්වර්චියේ මුලදී ප්‍රදේශවලින් හොදාට බඳවගත්ත අය. එහෙම ගත්තම ශ්‍රී ලංකා යුද හමුදාව 99කට කිච්චු වෙනකට මේ ලක්ෂ දෙකෙන් ඇති වෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව සිංහල බෞද්ධ හමුදාව. නමුත් මේ ශ්‍රී ලංකා යුද හමුදාව තුළ කිසිම ජාති ભેදයක් ආගම් ભેදයක් වර්ග ભેදයක් කුල ભેදයක් නැත. කිසිම කෙනෙක් අහන්නේ නැහැ ඔයා මොන කුලේද මොන ජාතියේද මොන ආගමද කියලා. ඔවුන්ගේ ඇදහිලි යාකර්ෂණය කරන්නට මේ හමුදාව තුළ ඊට පස්සෙම සපයා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ එකයි රට රකින්න ජාතිය. කවුරු අහනකොට මේ ජාතිය කියන්නේ මොකක්ද කියලා. වසන්තම මේක වදක් කරන්න ඕනේ. මේ ජාතිය කියලා කියන්නේ මම හමුදාවට හඳුන්වා දුන්නේ පසුගිය දෙවිස රට රකින්න ජාතිය. මෙතන ජාතිය කියන්නේ අපේ පන්තිවල හිටියා අපි වගේ නැහැ රහන්න කිව්වා. එතකොට කියනවා සර්ලා ටීචර්ලා අනිත් අය මුණ අමුතු ජාතියකින්. අන්න ඒ ජාතිය අය තමයි උදව්දායි සේවය කරන්නේ සහ ඉදිරියටත් සේවය කළ යුත්තේ. නැත්තම් මේ රටේ ආරක්ෂාව ජීවිතයට තියන්නට බැරි වෙයි.